ඊළඟට තියෙන්නේ button A සහ button B press කරන අවස්ථාව සඳහා වෙන වෙනම රටාව නිර්මාණය කරන්න. මුලින්ම මෙතනට basic යටතේ තියෙන forever code block එකක් drag කරන්න. Then me forever code block එක තුලට logic වල තියෙන if else code block එකක් drag කරන්න. මම මේ code block එක if else if විදිහට සකස් කරගන්න අවශ්‍ය වෙනවා. ඒ සඳහා මෙතන තියෙන plus mark එක මත click කරන්න. මෙතනට else කොටසක් වැඩිපුර add වෙලා තියෙනවා. අපි නැවත else ඉදිරියෙන් තියෙන minus mark එක click කරලා මේ else කොටස ඉවත් කරමු. හරි. දැන් මෙතන condition එක සකස් කරගන්න අවශ්‍ය වෙනවා. Logic වල comparison යටතේ තියෙන සමාන ලකුණු සහිත code block එකක් අපි මෙතනට drag කරමු. සමාන ලකුණෙන් one පැත්තට variables යටතේ තියෙන left code block එක drag කරලා දකුණු පැත්තට අගය එකක් විදිහට ලබා දෙමු. ඊළඟට else if කොටස සඳහාත් මේ condition එකම duplicate කරගෙන සම්බන්ධ කරමු. මෙතන variable එක right විදිහට වෙනස් කරමු. හරි. දැන් බලන්න අපි නිර්මාණය කරගෙන තියෙන code එක. A button එක click කරාම left variable එකේ අගය එකක් වෙන නිසා රටාව වම් පැත්තේ සිට දකුණු පැත්තට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම B button එක press කරාම right variable එකේ අගය එකක් වෙන නිසා රටාව දකුණු සිට වමට ගමන් කරන්න අවශ්‍ය වෙනවා. අපි මෙතනදී රටාව විදිහට තාවාවෙක් තමයි නිර්මාණය කරන්නේ. මේ එක් එක් අවස්ථාවලදී දැල්වෙන LED select කරලා තාදාම නිර්මාණය කරගන්න අවශ්‍ය වෙනවා. මම මේ if code block එක තුලට basic යටතේ තියෙන show LED code block එකක් drag කරනවා. මම මේ select කරන LEDs මේ විදිහට select කරලා තාදාව නිර්මාණය කරගත්තා. හරි. රටාවේ රූප දෙකක් අතර pose එකක් අවශ්‍ය නිසා මෙතනට basic වල තියෙන pose code block එකක් drag කරනවා. මිලි තප්පර ගණන සඳහා variables යටතේ තියෙන delay code block එකක් drag කරනවා. හරි. දැන් නැවත රටාවේ දෙවන රූපය සඳහා basic වල තියෙන තවත් show LEDs code block එකක් drag කරනවා. මෙතනත් මේ LEDs select කරන්න ඕනේ. නැවත pose delay code block එක duplicate කරගෙන මෙතනට drag කරනවා. රටාවේ තුන්වෙනි රූපය සඳහා නැවත basic වල තියෙන show LEDs code block එකක් drag කරනවා. මෙතනත් මේ LEDs select කරන්න ඕනේ. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරනවා. හරි. ඊළඟට තියෙන්නේ හතරවෙනි රූපය. මම නැවත basic යටතේ තියෙන show LEDs code block එකක් drag කරනවා. මේ code block එකෙත් මේ විදිහට LEDs select කරන්න. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරනවා. රටාව සඳහා තව රූප තුනක් අවශ්‍ය වෙනවා. නැවත රටාවේ පස්වෙනි රූපය සඳහා basic වල තියෙන තවත් show LEDs code block එකක් drag කරනවා. මෙතනත් මේ LEDs select කරන්න ඕනේ. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරනවා. රටාවේ හයවෙනි රූපය සඳහා නැවත basic වල තියෙන තවත් show LEDs code block එකක් drag කරනවා. මෙතනත් මේ LEDs select කරන්න ඕනේ. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරමු. හරි. ඊළඟට තියෙන්නේ හත්වෙනි රූපය. මම නැවතත් basic යටතේ තියෙන show LEDs code block එකක් drag කරනවා. මේ code block එකෙත් මේ විදිහට LEDs select කරන්න. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරනවා. හරි. දැන් අපි if code block එකේ මුල් කොටස නිර්මාණය කරගෙන අවසන්. ඊළඟට තියෙන්නේ else කොටස. ඒ කියන්නේ B button එක click කරන අවස්ථාව සඳහා රටාව නිර්මාණය කරන්න. මම මේ if code block එක තුලට basic යටතේ තියෙන show LED code block එකක් drag කරනවා. මම මේ select කරන LEDs මේ විදිහට select කරලා තාදාව නිර්මාණය කරගත්තා. හරි. රටාවේ රූප දෙකක් අතර pause එකක් අවශ්‍ය නිසා මෙතනට basic වල තියෙන pause code block එකක් drag කරනවා. මිලි තප්පර ගණන සඳහා variables යටතේ තියෙන delay code block එකක් drag කරනවා. හරි. දැන් නැවත රටාවේ දෙවන රූපය සඳහා basic වල තියෙන තවත් show LEDs code block එකක් drag කරනවා.
මෙතනත් මේ LED select කරන්න ඕනේ. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරන්න. රටාවේ 3000 රුපියල් සඳහා නැවත basic වල තියෙන තවත් show LEDs code block එකක් drag කරන්න. මෙතනත් මේ LEDs select කරන්න ඕනේ. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරන්න. හරි. ඊළඟට තියෙන්නේ 4වෙනි රූපය. මම නැවත basic යට තියෙන show LEDs code block එකක් drag කරන්න. මේ code block එකෙත් මේ විදිහට LEDs select කරන්න. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරන්න. රටාව සඳහා තව රූප 3ක් අවශ්‍ය වෙනවා. නැවත රටාවේ 5වෙනි රූපය සඳහා basic වල තියෙන තවත් show LEDs code block එකක් drag කරන්න. මෙතනත් මේ LEDs select කරන්න ඕනේ. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරන්න. රටාවේ 6වෙනි රූපය සඳහා නැවත basic වල තියෙන තවත් show LEDs code block එකක් drag කරන්න. මෙතනත් මේ LEDs select කරන්න ඕනේ. නැවත pause delay code block එක duplicate කරගෙන මෙතනට drag කරන්න. හරි. දැන් අපි project එක නිර්මාණය කරගෙන අවසන්. අපි A button එක play කරලා බලමු. රටාවේ display වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ project එක microbit device එක මගින් run කරලා output එක බලා ගන්න. මේ විදිහට නිර්මාණය කරගෙන තියෙනවා නම් පුංචි යාළ හරිම සාර්ථකයි. ඔයාලට මේ project එක share කරන්න අවශ්‍ය නම් interface එකේ දකුණු පැත්තේ ඉහළ කෙළවර දෙවනියට තියෙන share button එක click කරලා මෙතන තියෙන publish to share button එක මත click කරන්න. දැන් මේ link එක copy කරගෙන share කරන්න ඔයාලට පුළුවන්. ඔයාල හදපු නිර්මාණය මට බලන්න 0.76 812 5274 දුරකථන අංකයට WhatsApp කරන්න. ඔයාලගේ යාළුවන්ටත් නිර්මාණය ගැන කියන්න. මට එවනවා වගේම යාළුවන්ටත් යවන්න මේ ඇප් එක බලන්න. ඒ වගේම තව දෙයක්. DP Coding School Telegram Group එකට ඔයාලත් එකතු වෙන්න. සෑම සතියකට වදක්ම DP Code Chambers of the Week වෙන්නත් උත්සාහ කරන්න. ඒ සඳහා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම තව දෙයක්. අපේ DP Coding Club එකට join වෙන්න දැන් ඔයාලටත් පුළුවන්. ඔයාලගේ ඉස්කෝලෙත් DP Coding Club එකක් පටන් ගන්න. ඒ සඳහා සියලු මඟ පෙන්වීම් කරන්න අපි සූදානම්. පදිගණක විද්‍යාගාර පවතින ඕනම පාසලක DP Coding Clubs ඇරඹීමට කැමති නම් info@dpcc.lk email ලිපිනයට විදුහල්පතිතුමා හරහා ඉල්ලීමක් සිදු කරන්න. එහෙනම් තවත් රසවත් පාඩමකින් DP Coding School සමඟ හමුවෙමු. සුබ දවසක්.